දිවිනේ අද දිනේ වර්ෂාපතනය ගත්තම මේ බස්නාහිර සබරගමු දකුණු සහ මධ්‍යම වගේ පළාත්වලත් වයම් පළාතේ කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ කඩින් කඩ වැසි කියන්නේ සමහර අවස්ථාවල සූර්යාලෝකය වැටෙන අවස්ථාත් තියෙනවා. ඊට අමතරව මෙම පළාත්වල සමහර ස්ථානවලට බස්නාහිර සබරගමු ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අනෙක් කාරණේ තමා දිවයිනේ සෙසු පළාත් ගත්තොත් නැගෙනහිර සහ ඌව පළාතේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැස්සල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ අතර මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දැකිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. 2024 වර්ෂයේ මුල් මාස 8 තුල, කියන්නේ අගෝස්තු මාසයේ 31 වෙනිදා වෙනකොට අපේ රට තුළින් ඩෙංගු රෝගීන් 36,642 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මරණ 17ක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ මේ කාලය තුළදී. ජූලි මාසයේදී අපි රෝගීන් 4506ක් වාර්තා වුණත් අගෝස්තු මාසයේදී වාර්තා වෙලා තියෙන්නේ රෝගී 3897ක් පමණයි. අගෝස්තු මාසයේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන් 53.5% වෙනවා. මධ්‍යම පළාතෙන් 13% වාර්තා වෙච්ච රෝගීන්ගෙන් සබගම් පළාතේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 10% වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ යටතේදී අපිට පැහැදිලිවම පේන්න තියෙනවා රෝගීන්ගේ යම් කිසි විදියක අඩුවීමක් ක්‍රමක්‍රමයෙන් අපිට දකින්න පුළුවන් කියන එක. එහෙම වුණත් මේ අවස්ථාවේදී රට පුරාම අපිට දකින්න තියෙන කාලගුණ තත්ත්වයත් එක්ක කඩින් කඩ වැසි වැටීම, ජලයේ කැස්වීම තැන් මේ නිසා වැඩිවීම තුළ රෝගීන් ප්‍රමාණය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී රෝගීන් අඩුවීමක් සිද්ධ වුණත් නැවත වතාවක් රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යාමේ ඉහළ අවදානමක් අපිට තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී වෙලාත්ම අවදානම සහිත දිස්ත්‍රික්ක විදියට හඳුනාගත්තු දිස්ත්‍රික්ක පහක සහ කොළඹ මහනගර සභාව තුළ විශේෂ මතුරු මර්ධන වැඩසටහනක් සැප්තැම්බර් මාසේ 2 වෙනිදා, ඒ කියන්නේ අද සිට සැප්තැම්බර් මාසේ 4 වෙනිදා දක්වා දවස් 3 තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.